හරි කොහොමද කට්ටිය ඔන්න අදත් ආව ටියුටෝරියල් එකක් අරගෙන අද ඕගලන්ට කියලා දෙන්න යන්නේ Google Assistant එක ඕගලන්ට ෆෝන් එකේ කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ ඉන්ස්ටෝල් කරන්න කියන්නේ තර මේක අනේබල් කරගන්න තමයි තියෙන්නේ කියන්නේ Google app එකත් එක්ක ඒක එනවා ඩිෆෝල්ට් එනවා ඒක සමහර lollipop device ඊට අඩු device වලට support කරන්නේ නැහැ ඒක අනේබල් කරගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ එහෙනම් ටග් ගලා කරන හැටි බලලා ඇවිල්ලා පොඩ්ඩක් ඒක ගැන විස්තරයක් කතා කරමු මොකද්ද මේක වෙන්නේ ඒ ටික විස්තරික කතා කරමු ප්ලේ ස්ටෝර් එකට යන්න වෙනවා Google Play Store එකට ගිහිල්ලා Google එකට යන්න Google මේ app එකට යන්න Google app එකට ගිහිල්ලා ඒක යට තියෙනවා beta program එකට register වෙන්න කියලා ඒකේ මං remove කරා ඒකයි මේ rejoin කියලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඒකේ තියෙන්නේ I am in කියලා button එකක් කොළ පාට එකක් ඒකේ I am in කියන එක දෙන්න මං දැන් rejoin කියන එක දෙන්නම් හරි එතකොට ඔයගලන්ට පෑ භාගයක් විතර ඇතුළත අප්ඩේට් එකක් එනවා ඒ අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරගන්න මම දැන් මේ අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරගන්නවා මේ මගේ එක ඉන්ස්ටෝල් වෙලා තිබ්බේ ඒකයි මේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙලා යයි මේක අප්ඩේට් වෙන ගම ඔයගොල්ලෝ තව ඇප් එකක් තියෙනවා ඒකත් බීටා වර්ෂන් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ ඇප් තියෙන තැනට යන්න ගිහිල්ලා ඒකේ Google settings වලට යන්න මේ තියෙන්නේ මෙන්න මේක Google settings වලට ගිහිල්ලා එන ඩොට් තුනක් තියෙනවා මේ ඩොට් තුන ක්ලික් කරලා ඒක යට තියෙනවා help and feedback කියලා මේ බටන් එක මෙන්න මේක ඒක ඔබන්න ඒක ඔබලා ඊට පස්සේ තව ඩොට් තුනක් තියෙනවා ඒකේ ඒකේ උඩම view in play store කියන එකට ගන්න මේකෙත් මම live වුණා ඒකයි මෙහෙම පෙන්වන්නේ මේ ඕගොල්ලන්ගේ මේ ගියාපුවාම යට තියෙන්නේ මෙතන join for beta program කියලා තියෙන්නේ ඒක admin කියලා තමයි ඕගොල්ලන්ට පෙන්වන්නේ එන්න ඒක දෙන්න මම මෙතන මගේගේ තියෙන rejoin හිඳ මම rejoin දෙන්නම් මොකද මම live වුණා හිඳ දැන් මේකෙත් මට update එකක් ඇවිල්ලා ඇති update එකක් තියෙනවා මට ඕගොල්ලන්ගෙත් update එකක් එයි හැබැයි ඕගොල්ලන්ට එන්න ටිකක් වෙලා යයි සාමාන්‍යයෙන් පැයක් පැය භාගයක් වගේ ඇතුළත ඕගොල්ලන්ට update එකක් එයි ඒ update එක install කරගන්න සාමාන්‍යයෙන් ඒක update වෙන ටිකක් වෙලා යන මොකද ටිකක් MB ගන්න වැඩි හින්දා අර දෙක update වුණාම මම ඊට පස්සේ එතන ඉඳන් කරන්න හැටි කියලා හරි app දෙකම update වෙලා ඉවරයි දැන් update වුණාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ ඔගොල්ලන් සෙටින්ග්ස් වලට යන්න ඊට පස්සේ ඒකේ ඇප්ස් වලට යන්න ඇප්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් ඉන්ස්ටෝල් කරපු ඇප් දෙක තියෙන්නේ Google ඇප් එකයි Play Service ඇප් දෙකයි හොයාගන්න මෙතන ඩවුන්ලෝඩ් වෙලා නැත්තම් මෙතන ඕල් කියලා තියෙනවා ටැබ් එක මෙතන එන්නේ ගොබන්න ඒකට ගිහිල්ලා බලන්න එතකොට ඇප් ඔක්කොම මෙතන තියෙනවා ඒකට ගිහිල්ලා අර Google ඇප් එක හොයාගන්න ඉතින් මෙන්න මේක හොයාගන්න මුලින්ම ඊට පස්සේ ඒකේ අටටම ගිහිල්ලා ඒක මැනේජ් ස්පේස් කියලා තියෙනවා මැනේජ් ස්පේස් ගිහිල්ලා clear all data දෙන්න ඊට පස්සේ හරි ඒක හරි ඊළඟට යන්න ඕනේ Google Play Service app එකට Play Service මෙන්න මේක ඕකට ගිහිල්ලා ඕකේ data ටික clear කරගන්න manage space කියලා clear all data කියලා දෙනවා computer data ටික බලන එක වල හරි clear කියලා දෙන්න හරි දැන් පළවෙනි ස්ටෙප් දෙක ඉවරයි හරි පළවෙනි ස්ටෙප් ටික ඉවරයි දැන් ඊට පස්සේ මම යට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාලා තිනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඒ ඇප් එක Google Assistant ඇප් එක මෙන්න මේක මෙන්න මේ ඇප් එක ඔබ ඉන්ස්ටෝල් කරගන්න හරි ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ඒක ඩවුන් කරන්න ඕපන් කරන්න එපා ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඕනේ මම ෆෝන් එක රීස්ටාර්ට් කරලා අවිල එතන ඉඳන් ගන්නම් ඕගොල්ලෝ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න එහෙම මම ෆෝන් එක රීස්ටාර්ට් කරගත්තා දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ Google app එකට යන්න මෙන්න මේකට ඒකේ settings වලට යන්න ඒකේ voice වලට යන්න voice වලට ගිහිල්ලා ඒකේ තියෙන offline speech recognition කියලා ඒකේ update එකක් තියෙනවා නම් මෙතන install කරගන්න මේ මම දැන් update කරා මෙතන මේ english කියලා තියෙන්නේ අන්නේ ඒක අප්ඩේට් කියලා දෙනවනේ ඒක උඩ එක සැරයක් ලැබුවා අප්ඩේට් වෙනවා මේක දැන් අප්ඩේට් වෙන ගමන් ඉන්නේ හරි ඒක අප්ඩේට් වුණාට පස්සේ Google Assistant app එක ආව ඕපන් කරගන්න එතකොට මෙන්න මෙහෙම configure කියලා වැටෙනවා නම් හරි ඊට පස්සේ එනවා meet your Google Assistant ask question කියලා එනවා ඊට පස්සේ continue දෙන්න
ඊට පස්සේ මේකේ පර්මිෂන් අහනවා මේ ඩිවයිස් එකේ ইনফরমේෂන් වලට පර්මිෂන් දෙන්න කියලා. ඒකේ yes I am in කියන එක දෙන්න. හරි. දැන් අන්තිම ටික තියෙන්නේ මේක දැන් මෙහෙම ලෝඩ් වුණාට පස්සේ ඕගොල්ලෝ වොයිස් එක ට්‍රේන් කරන්න තමයි තියෙන්නේ ඊළඟට. දැන් ඩොට් 3 ක්ලික් කරලා account එකට යන්න. මෙතන. ඒකේ account එක වෙනස් කරගන්න. හරි. එතකොට configure වෙනවා continue දෙන්න. හරි ඉස්සෙල්ලා ටික වෙනවා බව. yes I am in කියලා දෙන්න. ඔසේ එනවා Google Assistant එකට රෙකග්නයිස් කරගන්න voice එක. ඕල් මතක් කරලා එක සැරයක් එක account එකකින් lock කළා. ඊට පස්සේ වෙන account එකක් දුන්නාට පස්සේ තමයි ඒක මේ මේ හරියටම වැඩ කරන්නේ. මොකද අපේ ලංකාවට Google feed එක වැඩ කරන්නේ නැති හින්දා reminder එකෙන් voice එක recognition කරන එක හදාගන්න බෑ. ඒ හින්දා අර මං කිව්ව විදිහට account එකට ගිහිල්ලා වෙන මොකක් හරි account එකක් ඔබලංගේ Google account එකක් වෙන යාළුවෙක්ගේ හරි එකක් අරගෙන දාලා මේ වෙන account එකක් දුන්නාට පස්සම මේක enable කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකයි මම මේක කරන්න හිතුවේ. ඊට පස්සේ get started කියන button එක click කරන්න නිල් පාට එක. ඊට පස්සේ මේ තුන් සැරයක් ඕකේ Google කියලා කියන්න එනවා. ඒක කියන්න බෑ මේ screen එක record වෙන හින්දා තුන් සැරයක් කියලා ඒක submit කරන්න. එතකොට හරි. ඊට පස්සේ Google Assistant එක මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන් Google Assistant එක enable කරගන්න lollipop නම් device එක home button එක ඔබලා උඩට අදින්න. ඊට පස්සේ මේ වගේ එනවා. ඊට පස්සේ complete action using Google Assistant කියන එක දෙන්න. always button එක මෙහෙම click කරගන්න. ඊළඟ සැරේ ඔයගොල්ලෝ home button එක ඔබලා උඩට ඇද්දාම මෙන්න මේ වගේ Google Assistant enable කරගන්න පුළුවන්. ඔබ තමයි කියලා දෙන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් දාන්න. තව Google Assistant ගැන තව මොන හරි කරන්න ඕන නම් ඔයගොල්ලෝ මට කියන්න යට comment එකේ හරි යට මං link ටික දාන්න social media වල. ඒ ටිකට මේ message දාන්න මම ඔයගොල්ලන්ට මං tag ගාලා reply කරන්නම් මේ මොකද්ද වෙන්න ඕනේ ඒ ටික මං කියන්න. ප්‍රශ්න තියෙනවා නම් කියන්න මතක් කරලා මේ channel එක subscribe කරන්න තව subscribe කරලා නැත්තම් video එක like කරන්න comment කරන්න යාළුවන්ට බාන්න මතක් කරලා share කරන්න. ඒ short film ටික තියෙනවා ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක බලන්න අනස්සර පරණාමල්ලකයි මේ දැන් උඩින් එයි මෙතන සුළු පාට තීරු දෙකක් දැන් එයි එකක් ඊට පස්සේ ඒක ගියාට පස්සේ තව එකක් එයි අනස්සර එකේ පරණාමල්ල දෙකේ ලින්ක් දෙක ඉන්නේ ඒකට ගිහිල්ලා බලන්න ඔයගේ ඔක්කොම එපිසෝඩ් ටික තියෙනවා ඒ ලින්ක් එකේ ගිහිල්ලා බලලා ඔයගොල්ලන් අදහස් කියන්න මොකද වෙන්න ඕනේ ඒ වගේ හැදෙන්න ඕනේ මොනවාද එහෙනම් අදට ඔච්චරයි කට්ටියට ජය වේවා